ඉතාමත් සතුට වෙනවා පසුගිය වසරේ ජනවාරි යටවෙනිද. ඔබ කවුරුත් පැවසූ ආකාරයට මේරටේ සිදූ ඉතාම සාමකාමී දේශපාන් පරිවර්තනයක විප්ලවයක වසරක් සැමරීමේ අවස්ථාවේ විශේෂයෙන්ම ඔබේ මේ රටේ ආදරණය ජනතාවගේ ප්‍රධාන සේවකයාලෙස පත්කරගෙන වසරක් සම්පූර්වන අවස්ථාවේ ඔබ වැමතිීමට අවස්ථාවල්ලබීම ගැන. මීට වසරකට පෙර පොදු අපේක්ෂකයා විදිහටමා එදා මැතිවරණ ව්‍යාපාරයට නායකත්වේදුුන් සහයෝගේ ලබාදුුන් අනුක්‍රහය ලබාදුන් ඒ ජෑට්‍රහණේ සඳහා චන්දේ පාවිච්චිකළ හැට දෙලක්ෂ පනස්දාාගට ආසන්න ආදරණීය ජනතාවටත් ඒ වගේම මා තෝරා ගැනීමට නොවී சந்த පාවිච්චි කළ පන සටලක්ෂයක් සඳ ජනතාවටත් මගේ ගෞරවනි ස්තුූතියම මේ අවස්ථාවදී පුද කරනු ලබනවා වසරකට පෙර සිද්ධීන් එ කතකින් ත්‍රාසජනකයි තවත් ඇතකින් විනෝධත්මකයි අදකින් අදදැකම් බහුලයි තවත් අතකින් එය දේශපාලනයට මේ රටේ අත්‍ය අවශ්‍ය වූ අධදැකීමක පුළුල් මෙහෙවරක කාර්යභාරයක් ලෙස මයිතාමත්ම සතුටුවෙනවා. බොහු අය මගින් අහන ප්‍රශ්නයක්ති වෙනවා. මගේ හිතවතුන් මිත්‍රයින් මාධ්‍යවේදීන් ලඟ සුර කරණය ඒ ප්‍රශ්නය ඒ පෙරිදා ලංකාට පැමිණි පකිිස්ථාන අග්‍රමාන්තතු මත්මග ඒ අහන ප්‍රශ්නය නම් විධායක ජනාතපතිදුරය අහෝස කිරීම පිළිබඳව ඔබ එකඟ වෙනවා ඔබේ නිලකාලයෙන් පසුව අවුරුදු පහකට පස්සේ ඔබේ ස්ථානය හාත් තැන කුමක්දගියා මගින් හනවා. මංගේ ප්‍රශ්නය යහනායට අත් වැනි ප්‍රශ්නයක් මගින් අසන්නේ නැති අයට සියලු දෙනට මිතාම ගෞරුවයෙන් ම මතක් කරනවා මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් අසරක කාලයකට පසු මට හිමි තැන නොව මේ රට තියන ස්ථානය පිළිබඳවයි මේ රට මොනආකාරයට තිබීතිී කියන කාරණාවර. මට මා පිළිබඳව දේශපාලන න්‍යාපත්‍රයක් නැෑැ. මට තිබෙන්නේ රට පිළිබඳව දේශපාලන්‍ය අයපත්‍රයා. ලෝකයේ සියලු දෙනා පිළිගන්න ගෞරයට පාත්‍ර වන පිළිගැනීමට ලක්වන විශිෂ්ට ශ්‍රේෂ්්‍ර ජාතියක් බවට ඔබෙත් මගත් ආදරණීය මාත්‍රූ භූමිය, ඉදිරි පස්සස්ස තුළ ගොඩනැගීමේ සිහිනය සැබෑ කර ගැනීමයි ඔබේ මෙෙන්ම මගෙත් න්‍යාය පත්‍රයි කියන එක ඉතා පැහැදිලියුමා සඳහන් කරනවා.ඒ වගේම විශේෂයෙන්ම නංවශයෙන් කියන්නේ නෑ වෙන වෙනෝ කියගේ උට් කාලය ගත වෙනවා. බොදු අපේක්ෂික විජෙන්මා ඔතෝරා පත් කරගෙන මැතිවර්ණ ව්‍යාපාරය මෙහෙවමින් ඒ විශිස්ස ජයගටහනය ජනතාව සහ රටවෙන්වෙන් ලබාදීමට කටයිතු කළ එක්සත් ජාතිය පක්ෂනායක අග්‍රාමාතරලි ඩික්කරසිෙන්ග යිතුමාටත් ඒවගේ ගරු චද්‍රකා බණ්ඩාරණය කුමමාරතුන් මැතිනිය ගේ පිල් මාසල් සරත් පොන්සේ ගම ඇතුමා වැනි ඒ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි ත්‍රවිද් එක්සත් දවි ජාතික සන්ධානය මුස්ලිින් කොංග්‍රසය ජාතික මුස්ලිම් පෙරමුණ ජාතික හෙලවුරුමේ ඒ වගේම අපිට විශාල සයෝගයක් මැතිවරන්නේය ලබාදුු ජනත විමුක්ති පෙරමුණ ඒගේම සිවිල් සංවිධාන පුරව සංවිධාන ගෞරෝණය මහා සංගරත්නය පමඛ අනිෙකුත් ආගමික්ක පූජකතුමල්ලා පෘතිය සමිති නොයිකුත් සේච්ඡා සංවිධාන. ඒ සියල්ලටම මංම වගේ ගෞරෝණී ස්තූතිය පුද කරනවා ඒ විශාල වූ කැපකිරීම කරන්නට රටවෙනුවෙන් මාකරී විශ්වාාසය තබල ඔබ සෑම කෙනෙක්ම දැක්කූ ඒමහත් වූතැපවීමසාහපරිත්‍යාග සීල්ලිභාවය පිළිබඳව. සමහරාය කියනවා මමාහගන පෞහ්ගිය දවස්වොල ඊය පෙරේද මේ වර්ෂපූර්ණය පිළිබඳව ඇසෙන විට කෙනෙක් කියනවා පොහෝදී ජනතාවනෙන් මේ ආ්ඩුව කලා කියලා පසරග වත්ෙන කියනවා මොනවදම කළේ වසරක් තුළ කියලා නවා. තවත් සමහර අයහානවා වසරක් තුළ කරපු දෙයක් ං නැහැයි කියලා හිතාම්. ඒ වගේම වර්ෂපූර්ණයක් එක්ක ආනක්‍රම ඉවස්ථාවේ පරිවර්තනයක් පිළිබඳව කතා කරන විට සමහරුන් කියනවා අපි මේ උත්සාහ කරන්නේ ආණ්ඩුවක් විදිහයට රට දෙකට කරන්නයි කියලා හිට. සමහරයි කියනවා පුද්ධාගමට හිමි තැන නැති කරන්න මෙහ දන්න කියලා හිට. තවත් සමහරයි කියනවා විදේශය උපදෙස්සනුව ආරක්ෂක හමුදා දුරුවල කරලා ජාති ආරක්ෂාව බිඳින්න යහ දන්න කිය හිට. මම ඒ සියලු දෙනාටම කියනවා. නැහැ අපේ උත්සා කරන්නේ ඔබ කියනද ඔබ නොදකින දෙය ඔබට නොතේරෙන දෙය ස්ෂ්ඨකර ගැනීම සඳහයි අපේ උත්සා කරන්න කියලා හිතාම් පැහැදිලවම. අද අපි පසරන් ගත වෙන අවස්ථාවේ ප්‍රධාන වශයෙන්ම අපි බලයට පත්කිරීමට මේ රටේ ජනතාව උනන්දුු පුත්සක වූ බලාපොරොත්තු කැපවූ අධිස්ඨාන සීලිය වූ කරුණු කීපයක්. අපිට දුන්න ප්‍රධාන වගකීමම් අතර අපේ රට ශ්‍රී ලංකාව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කරණය කිරීම අප තුළින් ප්‍රධන වශචේන බපොත්තු ව. ඒගේ මේ රට තුල්ල තිබුණු දූෂණය වංචාව නාස්තිය අක්මනතාවයි වට් කල්ලා යහපාලනයක් තුළ මුල්ල විනේ සහ යහපත් ආර්ථය කල්මනා කරණයක් බලාපොරොත්තුු. ඒ වගේම නූතන ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැගීමේ වගකීම පිට බාරදීලා තියෙනවා. පසුගේ වසරේ, ආනුරන වස්ථාව දනාවනි සංසෝදනයෙන් මුල්කී සමාජ ප්‍රජාසන්ත්‍රවාදී කරණය යහපාලනේ සඳහා මූලිකාඩි තාලම දැම්මා. වසර හත ලියහකට වැඩිය කතා කළ මේ රටේ ජනතාව මැතිවරණ දූෂණ කුණිතා වලක් වන්න ස්වාදීන මැතිවරණ කොමිසන් සභාවක් අපි පහුගේ සතතිය පිහිටෙව්වා හේතුළ. මානම හිමිකං කොමිසන් සබා අල්ලස් දදුසන කොමි සභා ශක්තිමත් කිරීම පරාජ්‍ය සේවය පොලිස් සේවය විගණන කටයුතු මේ සම්බන්ධයෙන් පීටවන ලද ස්වාදීන කොමිසන් සබා මේ රටේ ජනතාවගේ ටෛනික ජීවිතයට එක්වර ඇඟට නොදැනුනත් එය බඩට නොදැනෙන දෙක්කුවත්. ඒ ඇසට පෙනෙන එක් වර දෙයක් නොවවත්. එය අතින් අල්ලා ගතහැකි දෙයක් නොුවත්. එය මුළුම මානව සමාජයේ විෂිෂ්ටත්වේ ස ස්්‍රේෂ්ටත්වය සඳහා අප විෂන් කරනලද විශිෂ්ඨ කාර්යක් ලෙස මා විශ්ාස කරනවා. ඒ වගේම අපිට පලාපොරොත්තුවන වෙනස්කම සඳහා යන්නට ි පලවෙනි වසර ප්‍රවේශයක් ආරම්භයක් ඒ තුළ තබල්ලතිබෙනවා. පසුගේ වර්ෂය මැතිවර්ණවාර්ෂය ජනවාරියටටවෙනිදා මැතිවරණය අගෝ සුදාහත මැත්තිවරණ මැත්තිවරණ කාලයකදි සාමාන්‍යයෙන් අපේ රට බොහෝ කටයුතුවල අස්ථාවර් දත්වයන්න නැති කරනවා සංවර්ධන කටයුතු බොහොදුරට අඩපන වෙන දුර්රවේ නොම ඇතිව වර්ණ කාලවලදි. ප්‍රාජ්‍යාන්සේ බොහෙලාට කාර්යක්ක්ෂමතාව යඩුුවෙනවා. සොයාබැලීම අඩුවේෙනවා. ඒ නිසා පලවෙනි වර්ෂය අපි කාටත් සතුුවයැකි ජයග්‍රහහි වර්ෂයක් සමාජයේ වෙනුවෙන් ඉෂ්ට කල යුතු ප්‍රධාන යුග මෙහෙවර ඉෂ්ටකිරීම සඳහා අපි ඒ කාර්ය මුල් ආරම්භයක් කලා කියනෙක විශේෂයෙන් කියන්නට ඕේ. නූතන ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැගීමේ කාර්යේදී අද දවස් වගේම හෙට දවස්ස සඳහා. මේ රට තුළ තිබියේතුූ ජාතික සංහිදියාව ජාතින් අතර සමගිය රටේ සියලු ජනකොටස්සලු විශ්වාසය සැකේ අවිශ්වාාසය දුරුවීම මේ කාර්යන් නිතාමත්ම අත්‍ය වශවයෙනවා. එක්සජ ජාතින්ගේ මහලේ කම්බෑන් කමුන්ම එතුමාට ම ස්ශ්‍රී ලංකා රජයේ සහ ජනතාව වෙනුෙන් නිස්තුූතිවන්ත වෙනවා අපිට අදදවස්සේ සුභ පැතිීම ආසිරර්ුවාද කිරියම් පිළිබඳ. ඒවාගේම ක්‍රිෂ්ණ ගෝපාල් ඩාන්දිම එතුමාටමම ස්තුූතිවන්ත වෙනවා ඉතාම කාල්ලුතිතු අදහසක් එතුමාගේ දේශන තුළ ඉදිරි පත් කකිරියම් පිළිබඳව. අපි අපේ රට ශක්තිමත් කරන්න අපේ රට ගොඩනගන්න අපට තියෙන ප්‍රශ්න අපි ඉතාම හොඳින් හඳුනා ගැනීම අවශ්‍යයෙනවා. ඒ සඳහා අප විසින් කැපකිරීම් කළ ඉතුවෙනවා. උතුරේ සහ දකුණේ අන්තවාදී පිරිස්වල අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සුන් කළ යුතුවෙනවා මේ රටේ නැවත යුද්ධයකට ට නොදි ඉස්තිර සාමකාමි රටක් වෙන්න මේරට නොබෙ දෙන්න මේරට සියලු ජනකොටත් විශවාාසයෙන් සහ සහෝධරත්වයෙන් ජීවත්වවෙන්න අවශ්‍ය පරිසරයක් ගොඩනැගීම අපවිසියෙන් කළයුතු වෙනවා. වසර විසි හයක පිහිස්සුණු යුද්ධේ ඉතාම කටුක වූ අදදකම්මලින් යුද්ධය අවසන් වී බෞතික වශයෙන් යුද්ධය ජයගහනය කරලා ඒ ලබාගත් සාමය ඉස්තිර සාමයක් කර ගැනීම සඳහා මේරටට විශේෂයෙන් යුද්ධය ඇති වූ හේතු අප සෙවීම අවශ්‍ය වෙනවා. යුද්ධයට තුඩුදුන් කාරණ අපපවිසින් සෙවීම අවශ්‍ය වෙනවා. එ වගේම විසිහාය වසරක යුද්ධය අවසන් වෙලා පස්්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ අපවිසින් කළයුතු මෙහෙවර අතපසුවීම පිළිබඳව අපි කණගාටු තුවෙනවා එක්සත් ජාතිීන්ගේ සංවිධානය මානවිහිමිකං කොමිසන් සභාව හරහා අප වෙත එවනු ලද යෝජනාවල ඒ යෝජනා ඉපදීමට හේතුව කුමක්ද කියලා බැලුවොත් මා විශ්වාාස කරන්නේ විශේෂයෙන්ම යුද්ධයෙන් පසු අස්ාත් යුද සමයේ ශ්‍රී ංකාවේ කළයිතු කාර්යන් වගකීම් සහයුතුකම් අපවිසින් ඉටු නොකිරීමේ එක්තරා ප්‍රතිඵලයකයින් ඒ ජෝජනා අපිට එන්න කියලයිීමං විශ්වාස කරන්න. ඒනිසා අපිට සෑම කෙනෙකුටම අපේ කාර්යන් කිරීම සඳහා අදිිෂ්ඨාන ශීහිලි භාවය කැපවීම ආත්ම දෛරෂ ආත්ම අභිමානය අවශ්‍යයනවා රටක්විදිහට. මේ රට ගොඩනගන්නරට සෑ බදු ජතාවටම සෑම කෙනකට මොුතු න්ට බද්ිම න් ති වුවබනාවේ අවශ්‍යතාව සියල් ලපියක ගොඩකට ගන්නට ඕනේ. පටේ ප්‍රධාන දේශපාන පක්ෂදේක ක් ජාතික ක්ෂයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂා ඒ වගේ මී එකතු සිටන අනිෙකු සහෝදර දේශපාන පක්ෂ මේ එකතුව ඇතමෙකුට උහුගන්න ැරිකමක්තිවා ඒ ඇතමකට විඳවන්න බැරික මක්ති වෙනවා ඒ ඇතමෙකුට පිළිගන්න බැරිකමක් අපි දකිනවා නොොත් මේ කරන කාර්ය අද මේ රටේ උගත් බුද්ධිමත් බොදු මහජනතාවගේ සෑමකනගේත් පහුතරේ අති ගෞරුවයට සහ ප්‍රසාදයට ලක්වීතිබෙන. ක්ත් ජාීන්ගේ සංවිධානය මහලේකම්තුමාගේ ඉදලා ලෝකෙ ප්‍රබල් රාජ්්‍යයෙන් රාජ්‍යනායකන්ගේ මේ සඳ අපිට ආසිර් රාජේති වෙනවා. ඔතුරාජ මන්ලිය සමුල්ුවටගේ වෙලාවේ හමුව රාජනායකින් තුළ ඔස්ලියයා වැගමැත්ති මේල්කම් මැත්තුවා මට කිවවේ ඔබ කරන්නේ ඉතාමත් අපහසු කාර්යා. අවුරදු හැටගානක් හැත්තෑක් විතර පෙදිල්ල සතුරන් විදියටට සටන් කරපු ප්‍රධාන දේශපාන පක්ෂයකතු කරගන ආණ්ඩුවක් කදලා ජාතික සංහිධපිලිට ශක්තිමත් කරමින් ්‍රටේ යුද්ධයක් ඇති නොවන්න අවශ්‍ය වෙනස්කම් කරමින් පරිවර්තනය කරමින් ඔබ ඉතා අසීරු කාර්යක් කරන්න. ඒත්තේ අසිරු අමාරු කාර්ය ඔබ මේවන්විට හොඳින් කරනු අයි කියල අපිට පේවා කියැලකිවා. ඉන්දි අග්‍යාමාතය නරේන්ද්‍ර මෝඩිමයිතතුමාවා කිවේ හොදුරජමන්ලියේ සමල විදිම හමුවවෙච්ච වෙලාව. ඔබ ජනතාවගේ. ජාතන්්‍රරවාදය ස අයිතින් තවුරු කරමින් හොඳ රටක් හදන්නගරන්න උත්හයා පිතාමත් අගේ කරනවා කියලාන්න. මට කියන්න පුළුවන් රාජ්‍යනායකින් පෞද්ජලිකව ඒ හැම කෙනෙක් මා සමගිය පුදේ වල්මංන්ීමට කාල ගල්ලි. ඒ නිසා අපි මිනිසුන් විදිහර ජීවත්තන මේ සමාජය බොහෝ අයට සරල්දය කළ හැකි බොහෝ අයට පහසුදේ කළ හැකි එත් අපවිසින් අතගැසි යුත්ත ඒ සරලහා පහසුදේවල්ලෝට නොව සැමවිටම අියෝගාත්මක අවධනම්කාරී මානව සමාජයේ රටේ මාතෘ භූමියයේ යහපත සඳහදේවල් සඳහා යපාත ගැසි යුත්තේ. රට වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් ජාතිය යහපත වෙනුවෙන් සාමකාමි දේශයක් මේරටේ ස්තතිරව ගඩ නැගීම වෙනුවෙන්රේ නැවත යුදධද ඇතිීම වැලක්කීම වෙනුවෙන් එන්න සියල්ලු අභියෝග ආදරෙන් වැලදගන්නත් ජීවිත පරිත්‍යයාගෙන් මම මගේ වගගේම් සහිුතුකම් ඉටු කරන්නත් මම පැහැදිල්ලම ධදිි්ඨාන ශීලී ල. මම පයානකම අභියෝගේ සහ අවධන බාරගත්තේ. දෙදස් දහතරයෙන් ොවැම්බර් මාසේ විසියක් කෙනෙද. එදා දෙෙමුණු ආණ්ඩුවෙන් එලියට වෙනවිටය. පක්ෂේ මහලකම් විදිට අ කණ්ඩවුරුද දහතුනක් වැඩ කරලා. පාර්ලිමේන්තිේ විසිහහායවරුද්දක් ශ්‍රීලංක නි දහස් පක්ෂය කණඩවරුදු හතලි සටක්කටයතු කරලා. මගෙන් කෙනෙක් ඇහුවොත්. ඔබේ ජීවිත කාලේ තුළෝබ වඩාත්ම සතුටින් සිටි දවස්ස කුමක්දගියා අපේ නනාක ආමුදුරණේ මානායක ආමුදුරනේ. මම කියන්නේ මගේ ජීවිත කාලේ මා සතුටුම වෙච්ත දවස තමයි. මම තනතුරු සියල්ලත් හැරලා දෙදස් දාහතරෙන් නො ඇම්බර් විසිය එක්ක නිදා ආඩුවෙන් එලියට ආපු දවසයි මගේ ජීවිත සතුටුම දවස කියල මම කියා. පලය අත්හැරීම පිළිබඳව සතුට වගකීම්මලින් නිදහස්සීම පිළිබඳව සතුට ඉත තුළ තිබූ පොහෝ පීඩාවන් වේදනාවල් මගෙන් ඉවත් වූ දවස්ස මගේ රටවෙනුවෙන් මගේ ජාතිය වෙනුවෙන් මගේ මෞබිම වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවෙනුවෙන් මට්ට යම්කිසි යුග මෙහෙවරක් කළහැකි කියා මාතුළඇති වූ විශ්වාසය තහවරු විවෙත්්‍ය දවස ම සතුූ දවස. අපි ගමන් කරන්නේ සරල පහසු ගමනක් නොවෙයි. අපි ගමන් කරන්නේ අභියෝගාත්මක ගමනක්. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් පොහෝදය කළ දේශපාලකන් ලෝකයේ පොහෝ වෙලාවට නොයෙකුත් පරපතල කේදවාජ ගෑන්ඩලක් වෙලාද වෙනවා. ඇමරිකාවේ විශිෂ්ෂතම ජනාධිපතිවවෙර දියටට අදත් හඳුන්නන ඒබ්‍රාන් ලින් කන් මයිතුමා වෙඩිතියල මරලදම. ආචාරය මාටිල් ලුත කිං වරණබේදවාදයට විරුද්ධව සටන් කෙරවා වැඩිතියල මරලදෙන්ම මාත්මා ගාන්දී තුමා ඉන්දියාවේ අවිංසාවාදයේ මහා මානව දායයාදයක් මාත්ම ගාධිතුමා දශපාලක්ෙන් නෙව සාන්තුවරයි මහා මානවාදී අවංසාවාදී ඔහු මහා භාරෙතයට පමණක් නෙවෙයි ශ්‍රේෂ්ටත්වය පිල්මිපු කළේ සංකේදවත් කළේ මුළු මහත්මානව සමාජයට ඔහු මොහොතින් ඝාතනය කළා මගේ දේශපාන පක්ෂය නායකයාස් බන්නාරණයකමැයිතුමා කුරිරු විදිහට කලද ලෝකයේ සමාජයේ වෙනස් කරන්න රුදුර්වා වෙනස් කරන්න හිංසා වෙනස් කරන්න ලේච්චත්තය වෙනස් කරන්න මිනිසුන්ගේ තිබෙන නොමිනිස්කම් වෙනස් කරන්න යන මිනිස්සුන්ට මිනිසුන් විසින් දී තිබෙන තායාදය පරිත්‍යයාගේ සහත් තිලිනය වැඩිල්ල බෝම්බය ජීවිතය අහිම කිරීම. ඒති හාසේ පුර අද්ද කල තියෙනවා. මුුණු ලෝකේ පුර අධද්්‍ය කල තිබෙනවා. නොමුත් අපි කිසිවිටටත් ඒවායින් ඉගනගන්නවූ පාඩම් තුළින් පසුබටවීම වශ්‍ය වන්නේ නෑ. අපි ඒතුළ තවතවත් දෛරය මත්තයතුයි. ඒතුළ අපි තව ශක්තිමත්තිය තුයි සමාජයට රට මිනිසුන් අවශ්‍ය වෙනසාප විසින් කළේ තුයි. නව පරපව විසින් හඳුනාගන්නව්. නව අධි තාක්ෂණයක ලෝකයක්ත් සමග අපි අපේ ජනතාව එක් කළ යුතුවී. අභ්‍යාවකාස යුගෙන් බිමට බැස වර්තමානය නූතනය මිනිසා තොරතුරු තාක්ෂණයත් සමග වේගෙන් ඉදිරියට යනවා. ඒ අභ්‍යවකාශ යුගෙන් බිමට බැස මිනිසා වේගෙන් තොරතුරු තාක්ෂණයක්ත් සමග ඉදිරියට යන විට වේගෙන් ඉදිරියට යන ලෝකයේ. ධරණකාර්රිී සමාජයට අපේ දරුවන් එක්කිරීමේ කාර්යක් පවිසින් කළ යුතුයෙනවා. හෙට දවස හොඳ දවසක් කළ යුතුයෙනවා. අද දවසේ ජීවත්තන මිනිසුන්ට යහපස් සමාජයක් වගේම මේරටේ හෙටවදින සෑම දරුවෙකුටම උතුරේද දකුණේද නැගනෙහිරද බටහිරද සතුටින් නිදහස්සේ සාමකාමීව ජීවතේතු සමාජයක් පරිසරයක් ගොඩි නැගයතුවයෙනවා. ඒ නිසා, ගුමන ආකාරය අියෝගාවත් කළේුතු වෙනස්කම් කරන්නත්. ගතයුතු තීන්දු තීරණ ගන්නත්. අවශ්‍යවස්ථාවදදි කළුතු කාර්ය අවශ්‍යවස්ථාවට නිසිකාලට ගන්නත් මා කිසිකල්ලකත් පසුබට නෝන බව ඉතා පැහැදිලුව ඔබට සඳහන් කරන්නට කැමතියි. ඒ නිසා අද වසරක් පිරෙන අවස්ථාවේ ඔබ සමගේක්වන්න ලැබියම් යිතාමත්ම සතුටකයෙන්න අතර. ඉදිරි කාලසීමාව අපේ රටට සෞභාග්‍යවදා කරන්න ඉස්තිර සාමයක් ලබා දෙන්න ජාතික සහින්ධී පිළිය ශක්තිමත් කරමින් පස්්චාතයද සමයික වූ කාර්යන් කිරීමට තිබූදේ ඒ අපහසූදේ අතපසූදේ අපවිශන් ඉටු කරන්නටත් කාර්යක්ෂම විශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර දුපත්කම ගේභාවය මේ රටෙන් තුරන් කරන්නට ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ෘෂී ආර්ථිකය ශක්තිමත් කරන්න ඒක පුද්ගල ආදායම වර්ධනය කරන්න තල ජාතික නිස්්පාදනය වැඩි කරන්න මේ සියල්ල සඳහා දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් දේශීය නිෂ්පාදන ශක්තිමත් කරමින් අපේදේ අපේ උරුමය අපේ සිිෂ්ටාචාරයේ ගෞරවය ආරක්ෂා කරමින් අපේ මහා සංස්ෘති ආරක්ෂා කරමින් අපේ උරුමයන් රැකගනිමින් සුන්දරු ලස්සනු සෞභාග්‍ය මත්තුූ ප්‍රබුද්ධූ ශ්‍රේෂ විශිස ජාතියක් සහ රටක්ගොඩනගන්න. ඉදිරි කාලය තුළ උබාප සිල්ලු දෙනාම කැපයවුමි කියන ගෞරවනීය ආයා්‍යනය කරමින්, ඔබ සිල්ලුදිනනාට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමගන් ස්තු.